සදුගුරුතුමාගේ කාර්යයන් අතර ප්‍රධානම වන්නේ දහම නිවැරදි දැක්ම ජනතාවට දීලා. ඒ නිසායි මම මේ වගේ වැඩසටහනක් ගැන හිතුවේ. අද පළවෙනි කතාවට හිතුවා මම ජනතාවගෙන් මැහැව්වා මොනවා වගේ දෙයක්ද මම කතා කරන්න ඕනේ කියලා. ඒ අයම මට දුන්නා මාතෘකාව එක තමා එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස ඕක අපි හැමදාම අපි මංගල්‍ය අවස්ථාවල එමත් නැත්නම් ඉරිදා දිවි පූජාව කියද්දී අපි කියන ඒත් එක්කම අපි කොන්තේ කියන්නේ ඉස්සර වෙලා අපි විශ්වාස ලක්ෂණ ඉදිරිපත් කරනවා එහෙනම් අපි පටන් ගන්න ඔය වචනවලින් දෙවෙනි කාරණය අපි හිතනවා දහම් දනු දහම් පාසල් එන්නේ දරුවෝ අභිවෘද්ධියාලේපය ලබනකම් විතරයි කියලා. එහෙම තමයි අවබෝධයක් තියෙන්නේ. එහෙම නෙමෙයි සභාවේ ඉගැන්වීමක් තියෙන්නේ. දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ධර්ම උපදේශනය තියෙනවා. ඒකට ඒ ධර්ම උපදේශනෙට තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ද්විතීයික නීති සංග්‍රහයේ 435 මේ වගන්තිය සම්විධානන වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැති බවත් ඔබ දැනගන්න කියන වචන ඊශ්‍රායෙල් මිනිස්සු ඒ අය කිය අපි අර කට්ට වණක්කම කියලා එකක් අහලා තියෙනවද වැඩිහිටියෝ කට්ට වණක්කම කට්ට වණක්කම විශ්වාස ලක්ෂණ කියලා අපි ඉස්සර පොඩි කාලේ අපි දැකලා තියෙන සමහර අය කරේ ඉල්ලගෙන ඉන්නවා මොකද්ද කියන්නේ කට්ටු ආනක් ඒ වගේ ෆිලැක්ටරිස් කියන ඒ දේවල් පොඩි ඒ වචන ටික ලියලා ඊශ්‍රායෙල් වැඩිහිටියෝ ඒගොල්ලෝ පළඳින්නට පටන් ගන්නවා ඔය ද්විතීයික නීති සංග්‍රහයේ ඔය වගන්තිය මොකද විශේෂ අත්දැකීමක් නිසායි ඔය ඊශ්‍රායෙල් ජනතාව ඔය ද්විතීයික නීති සංග්‍රහයේ 435 පැනදගත්තේ මම කියන්නම් ඇයි කියලා. එතකොට මේ කතාව තුළ අර දේශනා ශෛලියෙන් අපි අයින් වෙලා හරියට පන්ති කාමරයක අපි ඉගෙන ගන්නවා වගේ අවස්ථාවක් මේ වැඩසටහන. විශ්වාසයේ පළවන පියවර දෙවියන් වහන්සේට සවන් දීම. මෙතරම 435 පටන් ගන්නේ ද්විතීයික නීති සංග්‍රහයේ ඊශ්‍රායෙල් වැසියනි අසන්න ඒ වචන. එතකොට විශ්වාසයේ පළමුණ පියවර තමයි දෙවියන් වහන්සේට කන් දීම, සවන් දීම. විශ්වාසය තමන් වහන්සේව අනාවරණය කරමින් තමන් වහන්සේව මිනිසාට ප්‍රදානය කරන දෙවියන් වහන්සේට මිනිසා පුදන ප්‍රතිචාරයයි. දෙවියන් වහන්සේ නිතරම උන්වහන්සේව අනාවරණය කරනවා. කොහොමද අනාවරණය කරන්න කියලා ඔබ දැනගනි ඉස්සරහට. ඒ අනාවරණය වෙන දෙවියන් වහන්සේට මිනිසයන් විසින් දක්වන ප්‍රතිචාරයට තමයි විශ්වාසය කියලා කියන්නේ. මොකක්ද? දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම මොනවද කරන්නේ? අනාවරණය වෙනවා. ඒ අනාවරණය වීමට මිනිස් අපි දක්වන ප්‍රතිචාරය තමයි විශ්වාසය. මෙය අප උච්චාරණය කරන විශ්වාසය ලක්ෂණය මගින් දේව වන්දනාව තුළ උත්කර්ෂවත් විදිහට අපි සමරනවා. මිනිසෙකුට මිනිසෙක් විසින්ම දෙවියන් වහන්සේ හොයාගෙන යෑමේ හැකියාවක් තිබෙනවා. අපිට වඩා උසස් බලවේගයක් ගැන නිතරම අපි හිතනවා. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ආශාවක් මිනිසා තුළම පවතිනවා. අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේම සඳහා පමණයි. අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේම සඳහා පමණයි. අපි මොන ක්ෂේත්‍රයේ හිටියත් මොන වැඩ කටයුතු වල අපි යොමු වුණත් උන්වහන්සේ අපව මවන්නේ උන්වහන්සේ සඳහාමයි. අපි විවිධ සත්‍යතාවයන් හෙව්වට විවිධ දේ අපි අඹා ගියාට
ජීවිතයේ නීම සන්තෝෂය දෙවියන් තුල පමණයි. එහින්දානේ සිදු අගස්තුතුමා කියන්නේ මගේ ආත්මය ඔබ වහන්සේ තුල රැඳෙන තෙක් මම නොසන්සුන්ව සිටිමි. My soul will not be at rest till it rests in you කියලා අගස්තුතුමා කියනවා. දෙවියන් වහන්සේගේ ඒ සේවීම අපි විවිධ විදිහට සිද්ධ වෙනවා. බයිබලීය චරිත තුල පුරාණ ගිවිසෙන මේ නව ගිවිසමේ සිදුවන්ත චරිත තුල දෙවියන් වහන්සේව අනාවරණය වෙනවා. මිනිස්සු විදිහට අපිට තිබෙන ඉහළම ආරාධනය තමයි දේව ජීවිතයට සම්බන්ධ වන්නට අප ලබන අවස්ථාව. දෙවියන් වහන්සේට අර අපි දක්වන ප්‍රතිචාරය ඒක මිනිස් කැමැත්තෙන්ම කරන්න පුළුවන් දෙයක්. අපේම කැමැත්තෙන්ම ඒ ප්‍රතිචාර අපිට නොදක්වා ඉන්නටත් පුළුවන්. අපේම කැමැත්තෙන්ම ප්‍රතිචාර දැක්වියත් හැකි වෙනවා. ඒ ප්‍රතිචාරය නිසා තමයි අද හවස ඕගොල්ලෝ මෙහෙම රැඳිලා ඉන්නේ. මිනිසා ආගමික සතෙක්. Man is a religious animal කියලා කියනවා. මිනිස්යාගේ ආරම්භයේ ඉඳන්ම තමන්ට තේරෙන්නේ නැති දේවල්, গুপ্ত දේවල් දේවත්වෙන් සරකනවා. මේ ශිෂ්ටාචාරයේ ආරම්භය නම් මිනිසයා යනවා මහා විශාල ගහක් තියෙනවා මොකක්ද කියලා දන්නේ නැහැ. මෙන්න මේ ගහට වඳින්න ගන්නවා. තේරුම් ගන්න බැරි දේවල්. එතකම විශාල ගලක් තිබෙනවා. ඒක හැමදේම මහා විශාලට ওই විදිහටම තියෙනවා. මිනිස්යාට තේරුම් ගන්න බැහැ මෙන්න ඒ පර්වතයට මනුෂ්‍යයා වඳින්නට ගන්නවා. මහ මුදට යනවා විශාල ජලය එකතු වෙච්ච තැන. මිනිස්සුන්ට හිතා ගන්න බෑ එක කාලයකට වලාලයි තව කාලයකට හරිම දරුණුයි. සමහර අය මුදට යනවා ඒ අය එන්නේ නැහැ. গুপ্ত බවක් තියෙනවා මෙන්න නැවත වාරයක් දේවත්වෙන් සලකනවා. මේ හැම දෙයක්ම තියෙද්දී දෙයාකාරයකින් අපිට දෙවියන් වහන්සේව දැනගැනීමේ හැකියාව තිබෙන මුලින්ම භෞතික ලෝකය, ලෝකේ චංචල බව, ලෝකේ ක්‍රමානුකූල වර්ධනය, ලෝකේ අවිනිශ්චිත බවක් තියෙනවා. පිළිවෙල සුන්දරත්වය ලෝකේ ගැන හිතද්දී සබහ ධර්මයා වටපිටාව ගැන තියෙන ඒ පිළිවෙල දැකලා අපි දෙවියන් වෙත යොමු වීමක් වෙනවා. දෙවන්න මානව පුජ්‍යලයා දෙවන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඕන් ඉදිරියේ සක්සුදක්සේ පැහැදිලි වෙනවා. දෙවන් වහන්සේ අපට අනාවරණය කර දී ඇති දෑ තුල මිනිස්යාට ලෝකයට තම ආරම්භය හෝ අවසානය ගැන සොයාගත නොහැකි වෙනවා. මිනිස්යාට අපි කොච්චර කල්පනා කරුවත් කොහොමද අපි ආරම්භ වුනේ, කොහෙටද යන්නේ? ආරම්භය සහ අවසානය මිනිස්යාගේම ප්‍රඥාව තුළ හොයාගන්නට අමාරුයි. ඒ වුණාට මිනිස්යා දකිනවා පළමෙන හේතුවක් අවසාන වන යථාර්ථයකුත් තියෙනවා කියලා. එම යථාර්ථය අපි දෙවියන් වහන්සේ කියලා හඳුන්වනවා. මනුෂ්‍ය ඥානීන් මෙන්න අපි මුලින්ම දෙවියන් දැනගන්නවා විශ්වයේ තියෙන පිළිවෙල තුළ. දෙවන්න අපේම මානවයා, මානව පුද්ගලයා ගැන කල්පනා කරා. ඒත් අපිට අවබෝධ වෙනවා අපේ මිනිස්යාගේ සහ ලෝකේ ආරම්භය සහ අවසානය ගැන අපිට හොයාගන්න බෑ. ඒත් නොවෙනස් වන යථාර්ථයක් තියෙනවා. පළමුවෙනි හේතුව සහ අවසාන වන යථාර්ථයක් තියෙනවා. ඒකට අපි දෙවියන් වහන්සේ කියලා හඳුන්වනවා. දෙවි කෙනෙකු වැඩ හිටිනවා කියලා දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට අපට හැකියාවක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ බුද්ධියයි විශ්වාසයයි එකට යන්නේ නැහැ කියලා. නැහැ. බුද්ධියයි විශ්වාසයයි එකට එකතන නතර කරන්න පුළුවන්. අපි ඉස්සර කිව්වා විද්‍යාවෙන් දෙවියන් ඔප්පු කරන්න බෑ කියලා. ඇත්ත. ඒ වුණාට බුද්ධිය අවශ්‍ය වෙනවා යම් තාක් දුරට ප්‍රයෝජනවත් අපේ විශ්වාසය වැඩි දියුණු කරගන්න. එහින්දා විශ්වාසය බුද්ධියට එරෙහි වෙන්නේ නැහැ. මොකද බුද්ධිය දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ නිසා. එහින්දායි සුදු ඇන්සල්ම්තුමා කියනවා ස්වාමිනී මම වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා.
මගේ අවිශ්වාසයට උදව් කරන්න. අවබෝධයේ සොයා යන ඇදහිල්ලක් ගැන කතා කරනවා. උන්වහන්සේ කියනවා මගේ විශ්වාසය අවබෝධය හොයාගෙන යනවා. උන්වහන්සේ කියන්නේ නැහැ මගේ අවබෝධය විශ්වාසය හොයාගෙන යනවා කියලා. උන්වහන්සේ කියන්නේ මගේ විශ්වාසය අවබෝධය හොයාගෙන යනවා. Fides, Querens, Intellectum කියලා පැහැදිලි කරනවා. සභාවේ ඉගැන්වීම් වලට අනුව දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම මම මේ මුලින්ම ඔබට හැඳින්වීමක් වගේ කරන්නේ මාතෘකාවට එන්න ඉස්සරලා. මොකද අපේ මාතෘකාව එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. මම කිව්වා අපි දෙවියන් වහන්සේ ගැන අපි අවබෝධයක් ලබා ගන්නවා මැවිල්ල මගින්. මිනිස් ඥානයේ ස්වභාවික ආලෝකයේ මගින්. මිනිස් දැනුමේ සීමා සහිත බව අපි අවබෝධ වෙනවා. හේතුව අපි පාවිච්චි කරන භාෂාවේ අපේ වචන මදි වෙනවා සමහර දේවල් වලට ඒ දේවල් විශ්ලේෂණය කරන්න. එබැවින් දෙවියන් වහන්සේව නම් කිරීමට ආරම්භක ස්ථානයේ ලෙස මැවිල්ල ගන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේව පැහැදිලි කරන්න අවබෝධ කරගන්නට අපිට ඉදිරිපත් කරන්න විස්තර කරන්න අපේ වචන මදි හින්දා අපි වටපිටාව ප්‍රයෝගික කරගන්නවා දිව්‍යන වහන්සේව අවබෝධ කරගන්නට.